සමන්තා චකवाලේසු අත්‍රගචන්තු දේවතා සද්ධම්මංමනිරජස සුlangතු සගමකද දම්ම සවන කාලු අයංබදතා දම්ම සවන කාලු අයංබදතා දම්ම සවන කාලු අයං බදත නතස්ස බගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස බගවතු වරහතු සම් සම්බුදදස්ස නමුතස්ස බගවතු වරහතු සම්මා සම්බුද්දස්ස දු පටිප දදා භිඥ දුකා පටිපදා ප්පාභිඥ සුකා පටිප දදා භිඥ සුකා පටිප ප්පාභිඥා හැම දෙනටම සම්ම සබුදු සරණයියපතක්ම වේවා කියලා ප්‍රාහථනා කරනවා සීලවන්ත ගුණවන්ත සම්භාවනීය මහා සංගලත්නයෙන් අවසරයි ස්‍රද්දහාවන්ත වාසනාවන්ත ගුණගරුක පින්වත්න්නේ. මේ මොහොත්තදී අපි හැමෝොම සූදානම් වෙන්නේ බුදුපියාණන් වහන්සේ වදාළ එතාම වටින තවත් ධර්ම කරුණෝටිකක් ශ්‍රවනය කරන්නට ජීවිත අපට පව අප ධර්මානුකූලව ගන්නගා ගැනීම අපි කවුරු සිදධ කරගන්න ටෝනි ධර්මය අපිු මොන ගැහන්නේම පියවෙන් පියවරට අපිට ධර්මය පියවරෙන් පියවරට මොන ගහෙනවා කියන්නේ. එක තැනකට ගියොත් තමයි අපිට අනිත් තැ ඉෂ්පර්ස කරන්න පුළුවන්කම තියන්නේ. ඒ තැනට ගියොත් තමයි අපට ධර්මය ඇති ඊළඟ තැන ඉස්්පර්ස කරන්න පුලුවන්කම තියන්නේ. ඒ හරියට කියනවාව නං එනි මගක් දිග අපි එක පලීන් පලිය නගිනම් වගේ ඒ පලියට ගියත් තමයි අනි පලියට අපිට යඩපුළුවන්කම තියන්නේ. එහ මෙහෙම තමයි මේ අන්තිම කෙලවට යන්ඩ පුළුවන්කම තියන්නේ. එනිසා මේ ධර්මය කියන එක අපට ගුණෙන් තව ගුණයකට පැමිණවීමක් බව චේත චේතනාකරණය සෝත්‍රයහි බුදුරජාණන් වහන්සේ මනාව පැහැදිලි කරනවා ඒ වෙන්නේ සීලය ඇති බහම ඒ ප්‍රතිඵාලයක් විදිහට අවිපටිසාර ගුණය ඇති වෙනවා අවි්පටිසාර ගුණය ඇති වුක ප්‍රතිඵාලයක් විදිහට ප්‍රමෝදය ඇති වෙනවා ප්‍රමෝදය හටගත්තහක ප්‍රතිඵාලයක් විදිහට ප්‍රීතිය ඉශ්පරශ වෙනවා ප්‍රීතිය ශ්ප්‍රශ වනහාම එක ප්‍රතිඵාලයක් විදිහට සුකය ඇති වෙනවා සැපය ඇතිවුණහම එක ප්‍රතිඵලයක් විදිහයට සමාධී ඇති වෙනවා සමාධිය ඇතු වනාම එක ප්‍රතිඵලයක් විදියට යතාබෝත ඥානය ඇතිවෙනවා යතාබුත ඥාන තු වනහම ප්‍රතිඵලයක් විදියට අපට යථහාර්ථය අවබෝධ වීමෙන් ඇතිවෙන නිබ්බිධානු පස්සනම ඇතිවෙනවා නිබ්බිධානු පස්සන ඇති වුණහම විරතිය ඇතිවෙනවා පේරිද ඇතුූ නහම විමුක්තිය විමුතිඥාන දර්ශනය පහළ වෙන ඉනි සායිච්චල විමුතිඥාල දර්සනය පහල කර ගැනීමට බෑ ඒකට යන්ඩ පියවරක් තියනවා නිසා මේ පියවර පින්වත් අපට එකන්නේ මගෙහැල්ල පලින්ඩ පුුවන්කමකුත් නෑ තැන් පඩිපෙලක් ගත් තොත්නං එක පඩියක් මග හැටලා එළක පලි නගින්ඩ පුළුවන් දහ මෙහෙම බෑ දහම යන්න්නඩෝ පිළිවරටම ඒ පීවරට ගියොත් අනිත් තන හම්බේෙනෝ එකක් පැනර අනිත්තන අපිට පාස් කරන්න අල්ලන්ඩ පුළුවන්කමක් න වේගෙන් වේගින් කරගන්නඩ පුලුවන්කමක් දේෙනවා ඒක වෙනම දෙයක් වේගෙන්ම් වේගින් ඉක්මනම් ඒ අදාළ පීවරේවල් ලබාගන්න පුුවන් හිතනේ එහෙම කරනවා විනා එහම නැතුව අපිට ඕනී කියලා ඒක එහෙම වෙනස් කරගන්න ඕනිදී කරන්න බෑමකද සූත්‍රයේ විස්්තර කරනවා මේ සතෙක් පුද්ගලය කරන එකක් නෙවේ මහනෙන. ධර්මයකින් තවතනකට තව ධර්මයකට පමුණුවීම. තමයි සිද්ධ වෙන්නේ. එනිසා ධර්මයකින් තව ධර්මයකට පැමණවීමක් සිද්ධ වෙන හින්දා. හේටු පල දහමට අනෝ හේතු සකස්වීම තියෙන්න්න ඕන. එනිසා දත් කතා කරන්නේ ඉතාම වටින සූතරයා මේ සූත්‍රය, සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයහි තමයි පංවත මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ පටිපදා වරග සූතයේ නමතමයි චට්ට පටිපදා සූත්‍රය චට්ට පටිපදා සූත්‍රය එතකට ප්‍රතිපදාවන් නිවන් අවබෝධී පිණිස එක එක සත්ත්වයාගේ හේතු අනුව හේතු සම්පත්තිය අනුව එක සත්‍යයාට ධර්මය නිවීම ලැබෙන අවස්ථා පිළිබඳවයි මේ සූත්‍රය තුළ සාකච්ඡා කරන්න එතකොට අපි මේ කාරණාටික ඉගෙනගෙන අපි නිතර මුස්සාහයක් ගඩෝනි අපේ ජීවිතයට ධර්මය මුණගස්ස ගණ්ඩ ධර්මය අප ජීවිතයට ගලපගන්න. කිසිීම හේතුවක්කින්න හෝ පසු නුබැස අපි ඉදිරිියට අප ජීවිතයේ පවත්වාගෙනයන්ට. එනිසා ජීවිත දමට නිවනට යොමු කරන කාරණ නිවනට යොමු වෙන පුද්ගලයා හ දෙ පිළිබඳවයි ක්‍රම හතරක් පිළිබඳවයි බුදුපියාණන් වහන්සේ මේ සුත්‍රේද අපට විස්්තර පහදා දෙන්නේ ඉතිද කියන පලවෙෙන එක තමයි දුක් පටිපදා දන්දාභිඥ ප්‍රතිපදාවෙන් යුක්තව ඒ වගේ ප්‍රතිපාලයන් එහෙමනතං මාර්ග පල අවබෝධයට පත්වීම දන්දාභි්ඥා ඒ වගේ දුක්කා පටිපදා ප්‍රමාද වෙලා දන්දා භිඥ්ඥා කළ කියන්නේ ප්‍රමාද වෙලා ප්‍රමාධභාවේ යුක්තව යම්කිසි ආකාරයකින් නිවන අවබෝධි කරගන්න පිරිස ඒ වගේ දුක් විදර දුක්කා පටිපද ඒ විතර පස කතා කරන දුක්කා පටිපදා කිප්පාභික්ඥ ප්‍රතිපදාව රෝක්ෂයි අපහසුයි ලේසින දුක්කැපකිරීමම් කරලා කිප්පාභික්ඥා වේගෙන් මාර්ගපල අවබෝධි ලබනෝ එහම පිරිසකොත් ඉන්න සුකා පටිපදා දන්දා භිඥා ප්‍රතිපදාව හරි හොනයි පහසුයි හැබැයි සැපුවත් ප්‍රතිපදාවත් තිබ්බට මාර්ග පල අවබෝධය කියනක පමාවෙනෝ ප්‍රමාද වෙලා තමයි ලැබෙන්නේ එනිසා දන්දාභික්ඥ සුකාපටිපදාකි පාභකඥ මාර්ගයත් ප්‍රතිපදාවත් ඉතා හොඳයිස්වදායකයි මාරග පල අවබෝධයත් ඉතා ඉක්මනින් ෂනයකින් වෙනවා දැ අපි දැන් අන්තිමතැන ද පල්හටයමු මුලින් කතා කරේ උඩයි දං යටටන ඒැන බැරිකමේදම් පුළුවන්තැන්ටන අපි අද ඒ දැන් කතා කරමු පුළුවන් තැීදං බරි න දවා මෙතෙදි දැන් සුකා පටිපදා කිප්පාභික්ඥා කියන මේ ප්‍රතිපදාවෙන් නිවන්දකපු අය හරි වාසනාවන්තයි. වාසනාවන්ත අය වගේ අයට දවුණු නුවනක් තිබුණ අය. එහමයි තමයි මේ සුකා පටිපදාකි පාභෙකඥා කියන සැපප්‍රතිපදාවෙන් මඟපල නිවන් ශාක්ෂාත් කරගන්නේ ඒකට හේතු තිය නොමනවද එහම වෙන්න හේතු හේතු තමයි පාරමී ශක්තිය හේතුව තමයි පින්වත් පාරමිතා ශක්තිය ඒ පාරමිතා ශක්තිය හරි වැදගත් මාර්ගපල අවබෝධයට භාර්මිතා ශක්තිහරි වැදගත් කියන්නේ ඔය පිගතුන් දන්නු අපේ සාරිපුත්ත මහරාතන් වහන්සේ ඒ වගේම අපේ වැඩවාසේ කළ මහාකාශ්‍යප මහරාතන් වහන්සේ මහා කප්පින මහ රහතන් වහන්සේ ට එ හා ගිහිල්ල තව රහතන් වහසේ ඕන තරන් ගන්නවා එතකොට මේ රහත් භාවය මේ මග පල ලබා ගැනීම උන්වහන්සේලාගේ ඉතා ශනයකින් තමයි සිද්ධ වනේ ඉතාම ෂනයකින් සිද්ධ වනේ ඒවගේම රහත් භාවය කියන එක සැපවත් වූ ප්‍රතිපදාවක් තුළ ඉඳගෙන සැපවත් වූ ප්‍රතිපදාවක් කියන්නේ කර්දර බාධක නැති ඒකට මෙන්න මේ වගේ දේවාටිකක් තියෙනවා. සංසාරයේ කරලද කළ පින් ඇතිබාවයක් තියෙන්ෝනි. දැන් ආහාරපාන තමන්ට ඉන්න ස්ථාන ධර්මය අහන්ඩ තියන පරිසරය මෙන්න මේ ප්‍රතිපදාව තමන්ට ඉතා හොඳින් කරගනියන්න්න පුළුවන් විදිහේ. පරිසරයක් දට ලැබන්න නම් ඒකට පින්වත් කළ පින පෙර පින කියන කිතා වැදගත් යවා හො මේ ශාසනය අපිට ඔය හතර දිහා බැලුවහම ප්‍රතිපදාවේ දුක සහ සුකවත් භාවය අපේ ප්‍රකට වෙන අවස්ථ ඕනෑ තරම් තියනු ඕනෑ තරම් තියනවා එතකොට දැන් පිණ්ඩ පාතයෙන් දානයෙන් තමන්ට අඩුපාඩුවක් නැතිව ඒක ලැබෙනවා නම්. ඒවකින් තමන් ඉන්න සැනසුනෙන් සැනසුන්වල බාධාවක් නැතුව තමන්ට ඉන්ඩ පුළුවන්නම්. බාධාවක් නැතුව කියලා කියන්න පින්වන්නේ එක එක කරදර තියනවා දැවදාහන්නයක් ගත්තහම අපි කියමු තමන් ඉන්න සැනසුන තියෙන්නේ. දුෂ්කරවූ ස්ථානවලනම් ඒතැන්වල සහර මිනිස්සුන්ගෙන් කරදර තියෙනවා හොරුන්ගෙන් කරදර තියෙනවා ඒවගේ එකසාවන්හන්සේ නමක් කෙටියා කර්මදෝෂයක් විදිහර සසරකරපු දෙයක් පස්සෙන් ආවදැක හාමුදුරු කෙනෙක් ටියා උන්වහන්සේ පිඩ පාතියනකොට මිනිස්සුන්ට පේන්නේ උන්වහන්සේගේ පිට පස්සෙන් කාන්තාවක්්‍යන වගේ ඇත්තර තාව උන්වහන්සර පෙන්න්නේෙ නෑ හැබැයි එහෙම කාන්තාවක් උන්වහස එක්කං එන්නෙත් නෑ. සංසාරය කරපු වකුසලයක් නිසා උන්වහන්සේට මකොද වනේ අර්මගේ කර්ම දෝෂයක් ඇතිවුණ. ඒකෙන් අර ප්‍රතිපදාව දුක්්‍ය තයයි මිනිස්සු දාන දෙන්නේෙ නෑ මිනිස්සු දොස් කියනවා මෙහා මුදුරු මේ ජීවිත හරි මහිසකයි. හෙමුණ අතීත දවසක සාමීන් වහන්සේලා දෙනමක් ඉතාම සමග සම්පන්වෝ හිටියා එක සාමීන් වහන්සේ නමක් වැසිගිලියට යන්න කිරු වහන්සේ ගාට පසේ ළඟි හිටිය රෘක්ෂ දෙවිය එයාට හිතුණා දෙයක් කරන්නට ඕන කියලා අර සාමීන් වහන්සේ වැසිගිලියට ගිහින්ගනකොට මේ රෘක්ෂ දෙවියත් කාන්තා රූපයක් මවාගෙන ඒ සාමීන් වහන්සේගේ පිටි පස්සෙන් එන විදිහයට වස්සරය හද හදාව අරසාමීන් වහන්සේ බැලවා මේසාමීන් වහන්සේ සම්බන්ධයක් ඇතිකර ගණඩ ඇති කර වෙලාව ඉතා මහොද සිටිය දෙන්න බිඳුණ එක විපාකයක් විදිහට මේ රෘක්ෂ දේවතාවය තාමොකද වනේ දැවත එප දුනාා බුද්ධ ශාසනය පුදුනාට පස්සේ ස්කොච්චර සිල්ගුණ දම් වැඩුවත් කර්ම දෝෂය කියන එක පිට පස්සඟාව සනික සහර වෙලාවට සහන සාාවන් වහන්සේලාව දැක්කහම සහරුට සරකන්න හිතෙනවා. සමහරුන්ටහම උපස්ථානයක් කරන්න ධානයක් ලබා දෙන්නකි හෙම හිතෙන්නේෙත්න. සහර ලැබීම් තිෙන සමහනොල බීම් තියනවා. මේක ප්‍රතිපදාවට යම්කිසි විදිහකින් හානියක් වෙන වකෙනක නෙවේ. එකක පහසුවෙන් රජාණන් හස දේශය කරනවාන දැන්ඔයි ගෝචරා ගෝචර තැන් කියලා කොච්චර සමහයිලාට තැන්තියනවා සමහරසාමීන් වහන්සේලාට සමහර උපාසකු පාසිකාවන්ට ගෝචරවෙන් සමහරයට කියන්නේ ඒගොල්ලන්ට ප්‍රතිිපදා වඩන්ඩ තරං ඒගුලන්ට ස්ථානීෙන් සැලකිල්ලක් ලැබේ නෙනෑ ප්‍රශ්නය 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 ඒ තැනටම තව කෙනෙ ගියාම අරුගෝල්යන්ට තින පශ්න ඇතරම ඒනට බොහොමදට ඒ ප්‍රතිපද වඩාගෙන සව්පසය ලැබිලා ඒ ප්‍රතිපදාව අන්රපුළුව එ අඩු පාඩුවක් රහිතව සපවත්ව එක සැපවත්ව කියලා කියන්නේ ප්‍රතිපදාව වඩන්ඩ තමන්ට ලැබෙන පහසුකම් සහ පරිසරය තන වැදගත්වෙන්නේ කාරදර බාධක අඩු ඒ වගේම තමන්ට සව් පසය හොඳින් ලැබෙන ඇන්න ඒ වගේ තත්ත්යංන්කම සැපවත් ප්‍රතිපදාවක් කියලා කියන්නේ ඒක මේ සැපවත් කියලා කියන්නේ හැමදේම වටකරගෙන ඉන්නවා කෙනකෙනෙවේ සැපවත් කියලා කියන්නේ හැමදේම වටකරගින් හැමදේම ලබාගෙන තියාාගෙන ඉවා කෙනකෙනවේ ඒක වරද ගන්න හොඳ නැපින්වන්නේ සැපවත් භාවේ කියන්නේ අදාළ කන්න සිව්පසේ තමන්ට අදාළ විදිරෙල් ලැබීම ඕනවට වඩා ළඟතියාගනු ගොඩගාගෙන ඉන්නකවත් ඕනවට වඩා ඒ දේවල් පසේ යනකවත්නන් ෙවේ. එහෙමලත් ප්‍රතිපදාවකුත් නෑ ත කිප්පාභෙකඥාවකුත් මඟ පලනිවනකුත් නෑ අන්තිමේ තමන් සව් පසයට ලාබියෙක් බවර පත්වයෙන. පසයට ගිජුණු කෙනෙක් බවට පත්වනවා එනිසා මේ ප්‍රතිපදාව කියන සීලය ආරක්ෂා කරීමේ ප්‍රතිපදාව මාර්ගයේ වැඩීමේ ප්‍රතිපදාව මගපලය දක්වා තියෙන්න වූ දහම් වැඩ පිළිවෙල් තමන්ගේ ජීවිතය දහම් වැඩපිළවෙනනතැ මෙත ඉ්‍රතිපදාව කියලා කියන්නේ එනිසා ඒ සඳහා සතුන් සවූපාවන්ගෙම් පවා කරදර බාධකයක් නැතිව තමන්ට පුළුවන්කමක්තිෙන් දෝන ඒ වැඩපිළිවෙලෙහෙ ඉන්න එතකොට මෙතර වැදගත්මදේ තමයි ප්‍රතිපදාව සහ කිප පාභික්ඥා කල කියන්නේ ඉක්මනින් ෂනයකින් මඟඵල නිවන් අවබෝධ කර ගැනීම. ෂනයක මාර්ගඵල අවබෝධ ලබනවා කියෙනක ලේසිනෑ ඒ අපිට අපි කොච්චර කල්පනා කළත් අපි කොච්චරූමනාව තිබ්බත්න් මග පලය ලබනවා කියනෙ එක ලේසිවෙන්නේි නෑ. හදිසයට කරන්න පුළුවන් දෙයක් නෙවෙේ. තැන්තැන්ගොට දෝදුවා කරන්න පුළුවන් දෙයක් නෙවේ. කාටවත් කියන්න බෑ මෙ සතියෙන් නිවන්දකිනවා. ය අවුරුද්ධකෙන් නිවන්දකිනවා මෙයා මාසිකින් නිවන්දකිනවා කාටවත් කියන්න බෑ. එක බුදුරජාණන් වහන්සේ නමක් වගුතුමන් වහන්සේ නමක් තන්නවා හැර. එ නිවන්දකිනවා කියලා. සාමානයට හෙම කියන්න බෑ එතකොට මෙතන සුකා පටිපදා කිප්පා භිකඥා කෙන තැනේදී ප්‍රතිපදාව ඉතාම සැහැල්ලුවෙන් ලබාගෙන ඒ වගේ ප්‍රතිඵලය ඉතා ඉක්මනින් ලොබන එක ෂනයකින් ලබනිගට තමයි කිප්පා භිඥා කියල කියන්නේ එ සැඩියුත් මහාරහතන් වහන්සේ මහාකාශ මහරහතන් වහන්සේ වගේ උතුමන් වහන්සේ ලල්මකදුණේ සැරුත් මහරතන් වහන්සේ තව කෙනෙක්ට කියන දේශනාවක් අහන් ඉදර තමයි රහත් වනේ. උන්වහන්සේට ගොඩවෙලාවක් එ රෝක්ෂෂව උන්වහන්සේට වේදනා විඳගෙන එවසීම් හදාගෙන උන්වහන්සේට අමුත්තුයෙන්ම මහන්සින දෙයක් වුණේ නෑ ඇත්තටම. අන්න ඇයි එහෙම වනේ වැදගක් වෙන්නේ එක ඇයි එහෙමඋන්නේ. සංසාරය උන්වහන්සේ දට ප්‍රඥාව කියෙනෙක වඩල තියනෝ සංසාරය උන්වහන්සේ දන්දෙනවා කෙනෙක කරලා තියෙනවා සංසාරය උන්වහන්සේ සියලේ රකිනවාෙනෙක හොඳවට කරලා තියෙනවාඉනිසා දන්දීම විතරක්ම නෙවේ දන්දීල විතරක් නිවන පරාථනා කරොත් තමන්ට නිවන්දැකීමට ඒ හයියක් වෙනවා සැපවත්බාවයට හේතුවක් වෙනවා. ඒත් එක්කම මොකද කරන්්ඩෝනය පින්වත්න්නේ ඒත් එක්කම අපි කරන්්ඩෝන දෙයක් තියෙනවා සීල සමාධය ප්‍රඥාත් වර්ධනය කරන්්ඩෝනි. ගැන දන්දීල විතරක් නෙවේ සීලියත් ආරක්ෂාකරන්න ලි උසාාවන්ත වඩෝනි. ඊළඟට සමාධියයක් ඇති කරගඩ හිත දමනය කරගන්ඩ අපි පුරුදු වඩෝනිි විදර්ශනාව නුවනැති කරගන්ඩ නාවරූප ධරමයම් පිළිබඳු අනිත්‍යය දුක්ක අනාත්ම විදිහයට දකිද අපි පුරුදු වඩුවනි. ඒදේවල් යම්තාග දුරට අපි වැඩපුර ප්‍රමාණත්මකව වඩලා තියෙනවා නම් අන්න ඒක තමයි අපට එක්මනි මග පල අවබෝධයට ක් බවට පත් එක් මං මඟ පළවබෝධයක්ට පත් අ දන්දීමත් අවශ්‍යයි මකද අ ප්‍රත්‍ය පහසුකන් ලැබීම කල්්‍ය යාලිමිතරයෙක් ලැබීම ඒ වගේම ධර්මය කෙනෙක මුණ ගැහීම ලෝතරා බුදු කෙනෙක් වනත් හම්බ වෙන්ඩ සම්මුක වෙන්ඩ මනුස්සෙක් වෙලා උපදන්ඩ මනුස්සේ වුනත් ෂනසම්පත්තියක් ඇතු උපදන්න මේ වගේ ගොඩක් කරුණු කාරණා තියෙන සුකා පටිපදාවට ඒක තව කෙනෙක්ට දැක්කහම අප්‍රිය කෙනෙක් නොවේ ප්‍රිය කෙනෙක් වෙන්ඩ. එති හියම් කිසි දෙකින් සූපසය ලබන්ඩ අඩුවක් නැතිව ප්‍රමාණත්මකව මෙහැම දෙයක් මතියනවා එක සුදුසු පරිසරයක් ලැබෙන්ඩ තැ හිතමක යම් කිසි කෙනෙක්න එයාට ගෝචර එයාට ඉන්ඩ පුළුවන් යාට පහසු සීතල පරිසරයක. සීතල පරිසරය කියයාට අවස්ථාවක් ලැබෙන්න. එහෙමනුත් එයාට ප්‍රතිපදාවට යම්කිසි විදිහකින් බලපෑමක් අප පහසුවක් ඇති වෙන්ඩ පුළුවන්. අරික්මණින් ලබන්ඩ තියෙනෙක ටිකක් පහු වෙන්ඩ පුළුව. ති බුදුරජාණන් වහන්ේ බෝද්ජංග දේශනාවල පින්වත් දේශනා කරනව පදාම් සම්බෝජ්ජන්ගේ සමාධි සම්බෝජ්ජන්ගේ හැම්ම සම්බෝජ්ජන්ගකදීම වගේ අප මේ ගෝචර සහගෝචලතැන් රතියෙනවා. එනිසා සමහලට කොච්චර අපි ගෝචර තලක් කොයාගරි අන්දිිගිය සහරයටේ හබ වෙන්න. ඒක ඇත්තරම අපි කියන්නේ අර ඒකනම් මහා කරුමයක් කියලා කියන්නේග කොච්චර උුවන්දුව තිබ්බත් පහසු ගෝචර ස්ථානයක් හම්බ වෙන්නේ නෑ ඒ යනි අනතන ප්‍රශ්න යනන්තන ගැටලු අනිත්තයට තමන් අප්‍රියයි තම වෙපායනෝ තමන්ට තමම පෙන්නඩව ඒවගේ දේවල් ඇත්තරම තියෙනෝ පින්වත්. හ ඒ සමහර විට සසර ජීවිතය දෝෂවැඩ පුළුවන්ති හම එකක්ම කර්මයට දාල කතා කරන්න නනෑ තම පුළුවන් තරන් ඒ තමන් ඉවැෙන් තත්ත එක ඉන්නවා නම් මෙතරම් මෛත්‍රයේ වඩලා තමන්ගේ ජීවිතය අඩු පාඩු හදාගෙන ගොලයම් වැඩිකරගෙන අපි අපට අපේ ජීවිතයට යහපත් බාය ඇති කරගන්න පුළුවන්කමත් තියනවා. දැගතුරු මේ සුකා පරිපදා කිප්පාභික්ඥාව කියන්නේ සැඩියුත් කාශ්‍යපාදී මහා රහතන් වහන්සේලා පහසුව ප්‍රතිපදාවකින් එක්මනින්ම මඟ පල නිවන් අවබෝධ කරගත්තා වගේ මෙතන ඒ පුද්ගිල වැටෙන්නේ තීක්ෂණ ප්‍රඥාව තියෙන අය විදිහට ඒවගේතම ප උගටී තක්ඥ කියන ගණයට තමයි වැටෙන්නේ ඒ උග්ගටි තක්ඥ කියල කියන්නේ එක්මනින්ම ඇසු පමණින්ම බනපදයක් ඒ ගොලට ධර්මය අවබෝධ වෙනවා ඉගෙන බණ කියල යවර වෙන්ඩත් කලින් ඒ වගේ ස්වභාවයක් තියෙනවා ජාති ප්‍රාඥෝ බවට පත්වන ජාති ප්‍රාඥය බාවට ඉපදම ප්‍රඥාවන්තයෙක් බවට පත්වීම එනිසාම උග්ගටි තක්ඥ වූ පුද්ගලයෝ තමයි සුකාටිපදා කිප්පාභිග්ඥාගන ගනයට මාර්ක පර අවබෝධිරපත්වන පිරිසට අයිති වෙන්නේ. දෙවනි එකමකක්ද. සුකා පටිපදා කිප්පා දන්දාාභික්ඥා අන්න ප්‍රතිපදාව සැපවත් යන්ද එන්ඩ ඉන්ඩ සිවපසය සුදුසු පරිසරය මේ ඔක්කොම තියෙනවා. හැබැයි පංවත්න මේ සේරම තිබ්බට එයාට දන්දාාවෙකඥා කාලයක් කියනවා මගපල නිවං අවබෝධි කරගඩ. දැන් විශේෂම ගත්තහම ඒ වගේ අයට වීර කියන එක ඇති වඩුවන. වීරයෙන් තමයි ඒගොල්ලේ ප්‍රතිපදාවට පිවිසන්නේ ගුල්ලේ ප්‍රතිපදාවට පිවසුන ගමන් ඒගුල් ප්‍රතිපදාවේ කාාලියයක් ගමන් කර ගමන් අ ඒගනට ප්‍රතිපත් ලබාගන්න පුළුවන්කමක් තියෙනවා එකන ප්‍රතිපල් ලබාගන්න පුළුවන්කමක් තියෙනවාග දැන් කල්යාාන මිතර හම්බවෙනවා ඒවගේ තමන්ට ගමනයන්ඩ උදව් කරන පිරි සම්බයෙනවා කිසි මඩු පාඩුවක් ලැබෙන්න්නේ නෑ කිසි මඩු පාඩුවක් තියෙෙන නෑ ඔක්කෝම දේවස අංග සම්පවන්නයි ගෝචන තැනු තම්බෙනවා තමන්ට කරදර බාධ කියනේවත් අඩුවී. මෙන්න මේ හේතුකාරණ හින්ද යාට මේ මාර්ගයේ වඩන්න සුදුසු පරිසරේ හොඳයි. එයාට මාරගයත් වැඩෙන්ඩ අදාළ හේතු තියෙනවා. හැබැයි එයාට ප්‍රතිඵලය කියනර නුවන කියනක සසර ජීවිතය ප්‍රගුණු නොකිරීම මත. නුවන මෙතන අදහස් කරන්නේ, සමත විදර්ශනාදී මේ නුවන. එතකොට විශේෂයම විදර්ශනා නුවන. අ මේක හොඳට ප්‍රගුණ නොකිරීම හින්දා. ඒ කෙනාට මොකද වෙන්නේ. අර තේක්ෂණ ප්‍රාඥයෙක් පවිදිහට මගඵල ලබාගණ්ඩ පුළුවන්කමක් නැහැ එක්මනින් හැබැයි එයායට පුළුවන් කමතියනම් මඟල ලබන්ඩ ටිකක් ප්‍රමාද වෙලා. තැන් හිතකොට, මෙන්න මේ තික් ප්‍රඥාවන්තය සහ එළඟට තේක්ෂණ ප්‍රඥාවක් නැති කෙන එකැන භගපල කියනක පහුවලා ලබන කෙනා විපංචිත් තක්ඥ කෙන විපරිි තක්ඥ කෙනා යම්කිසි ක්‍රමවේදකට එයා ඒ මාර්ගයේ වැඩීමෙන් ලබෙනප්‍රතිඵලයක් ලබන කෙනා ඒ වෙනසක් තියෙනවා එක හොඳර තේරුම් ගඩුවනි ඔය පින්වුතු හැමෝ මාසයින බනාහා අබනක් කහර නිවන්දද මාර්ුරාවබෝධයක් ලබාගඩ හැමෝම කැම තියකටන. එකරි ලේසින එකරි පහසුයින දුක්කිදින් ඩෝල් නෑන හැබැයි පින්වත්න. මේ කාලේ ඕක ලේසි නෑ මේ කාලෙ ලේසි නෑ මොකද සහ අපි මොනවෙලාක අතිතන්න හොඳ නෑ බනාහලා විතරක් නිවන් දකින්න පුළුවන් සස්ෝවාගන්න පුළුවන් කියලා. එතකොටට දැන් තීක්ෂණ ප්‍රඥාවන්තයෙක් තමන් නොවුන කෞද තමන් තේෂණ ප්‍රඥාවන්තයෙක් කියළ කියන්නේ තමන් තමන් නිරීක්ෂණය කරගන්නඩ වන දෙයක්ද මට යම්කිසි ධර්මකාරුනාටිත් තේරෙනෝසම ප්‍රඥාවන්තයි හැබයි තේක්ෂණ ප්‍රඥාව කියන්න බෑනි එකට අපට බනාහලා විතරයි සෝවාං වෙන්්ඩෝනි කර යම්පිනක් තනවන ඒ පින්වාති හරි අපරාධය. හැබැයි භාවනා කරලා තමන්ග ජීවිතය කෙලෙස්තර්මයන් දුරරගන්න තම උසාහයා ගන්නවා කිය කියන්නේ. අන්න එතන අපේ ලොකු යහපත ඇහිතන්න මෙන්න මෙහෙම එකක් තේක්්ෂන ප්‍රඥාවන්තෙක් නං ඔය අහලතියන බණවලට අනුව තමන්ට තේරන සම්බතිදර්ශන විසි විදාශනා පංචස්කන්දයේ ධර්මයන් පිළිබඳූ කතා කරන්නකොට මෙලහකටත් තමන් රහත් වෙලාමකද සාරිපපුත්තු මහරාතන් වහන්සේ වගේ තුමන් වහන්සේලා එක සූත දේශනාව යහුවේ උනහසර රහත් වනා තමන්ට තමන් තේක්ෂණ ප්‍රඥාවන්තේද උක්කටේ තක්ඥනය දෙකර දනගඩ පුළුවන් තමන් මේ සූත්‍රපිටකේ හදාරණ වනන් කියවනවනන් තමන්ට කියපපු ගමං ඒ තේරෙන්ෝන තේරිලා ඉක්මනින් මෙයා මකපල් නිමං අවබෝධ කරන්න ලඕනේ තමන් ගැෙන පරක්ෂක් කියදෙනව නම්මාන් කියන්න එහෙම නැත්නම් මකද කරන්න ඕනේ තමන් අර මත්තේම බනාහලාම නිවන් දකින්න පුළුවන් කියන ඒ අදහසිංමි දෙලා අනතිමානී වෙලා පුළවාන් තරන් මාර්ගයේ වඩන් ඩෝනි පවත්න මාර්ගයේ වඩන්දෝන. එක ශ්‍රද්ධා වීරිය සුත ආදමේ ගුණයන් ඇති කරගන්න්ඩෝනි. එතකොට අපිට දැන් මාර්ග පර ලැබෙන එක පහු වෙනවා ඒ පහුුවෙන්්‍ය අපේ ප්‍රඥාව කෙනෙක මද හින්දා අපි කරන්නඩෝනි මොකක්ද විදලශනාව වඩලා අපේ ප්‍රඥාව තීවුර කරගන්නඩෝලේ ඒකර කාලයක් යනවා යි බුදුරජාණන් වහන්සේ සතිපට්ටානය දේශනා කල තියෙනවන අපිට සතර සතිපට්ටාන දේශනා කරල තියනවා ඒ සතර සතිපට්ටානය තුළ අප හක්මෙනකොට අදාළකන්න ප්‍රතිපාලය අපි ලැබෙනවා පින්වාේ හැබැ එකටික් කල් ගීල ලැබෙ අවුරුද්දක් වෙන්න පුළුවන් මාසියක් වෙන්න පුළුවන්. දවස් හතක් වෙන්න පුළුවන්. එමනත ඊට වඩා වැඩිකාලයක් වෙඩ පුළුවන්. එනිසා මේ ගුණේ කියන එක අපි හදිස්්‍යඋනා කියලා හෝ. කලබලෙන් අපිට ගණ්ඩ වූමනාව තිබට ගණ්ඩ බෑ. ගුණේ කියන එක අපිට ලැබෙන්නේ අපේ ගුණය ලබන්්ඩ සුදුසි කෙනෙක් බවට පත්තුන මොතේ තමයි. හම නැතුව අපට ගුණෙන් අපට පෝෂණය වෙන්න බෑ ප්‍රතිපරි ලබ්ඩ බෑ එනිසා කොයිකටත් හොදයික ඉක්මං වෙනෙක් විතලයි වෙන්න කවදාත් පස්සරයනයක හෝ එකතන ඉන්නගෙනවේ තම මොකක්රි කමටහනක් අරගෙන භහාවනාවකේදඩ සමත කමටහනක් අරගෙන එම තන් කෙලිීම විදලශනාරයොම වඩ පුළුවන් පංචස්කන්දය ඇති රූපවේදනා සඥා සංස්කාර විඤ්ඥාර් මේ රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාරක සංස්කාර ගොඩ එක එක හෝ තමන්ට පුළුවන් විදිහට ඒ ගුරරුන් යඋපදෙස් ඇතිව විදර්ශන කරලා වඩලා. අනේත දුක අනාත්ම විදිහිරව දකිින්ට තමන් හිත හේවන්ද. එතකොට තමන්ට මේ ප්‍රඥාවකිනක මෝරනවා ඔකද අපිට සියල මට්ටෙමේ ඉන්නකට අපිට තේරට දෙයක් තියෙනවා එතනින් නිහාට දෙයක් දැනෙනවා දැනගඩ ළුවන් සමාධීයට පත් වුණම සමාදී වැඩවාම සමාධයට වඩා අපිට දෙයක් දැනගඩ පුළුවන් විදර ශනාවඩෙනකොට එනිසයි දැන ගැනීම අවබෝධය වෙන්න පින්වත්න අපි කිව්වා තෙන් දෝනනි දේවටික හරි තිබොත් තරයි ැතුු ඒකෙ ලබෙින ඇතටම් එනිසා මේ දන්දාාභිකඥා සැපවත්තුව ප්‍රතිපදාවක් තිබ්බට ප්‍රතිපලයකකටිය කල් යනවා හැබැයි කල් අන්ඩ කොච්චර කල්ය අනවාද කෙක තීර නේවෙන්නේ තමන් සීල සමාධි ප්‍රඥා වර්ධනය කිරීමට වීර අයටගන්න ඒ අවස්ථාවට අනු ඒ ගන්න තරමට තමයි එක තීරණය වෙන්නේ. සමහරුන්ට ප්‍රතිපදාව තිබ්බට අභිඥා ලබන්ඩු උමනාවක් නෑ. එහෙ ඒ හින්දා ඒගොල්ලු අර මේහනි මැනිිකක් පාදගණ්ඩෝනි වගේදයා. පාදගන්න මහන්ස්වෙෙන්්ඩෝනි හොයා ගණ්ඩෝනිි වෙහෙසෙන්්ඩෝනි පොඩිකාලයක් ගත වෙනවා. අන්න ඒක හැබැයි ටිකක් පින්වත්න්නේ කටුකයි. මුලින්මනං තමන්ගේ මගමනත් එකන ප්‍රතිපදාවස් සැපවත් එක්මනි මඟ පල නිවනක් ලැබෙනවා ඒ හරි පහසුයි ඒ මේ බුද්ධ ශහසනය ඒ වගේ අවස්ථාවක් ලැබුණේ ඒ ඉන්න පිරිස් අතරින් කීයෙන් කීදනාටද කීයෙන් කිය දෙෙනටද ය මහපු ගමංගුණේ බොහෝවායට වෙලා තියෙනවා වැ තීක්ෂණ වෙහෙමුණේ බණ කහප පමණින් නේද අස්වල් පිරිසක් සෝවා වුණ අස්වල් පිරිසක් රහත් වුණා ඒ ගණනින්න කියන්නේ ඒ බන කොච්චර එහම නෝනු අය කොච්චර ඇද්දතන බනහලා අපි ඔක්කොමකි අපි ඔක්කොම දැනගන්න මේ පන්සීයක් රහත් වුණා මේ බනහලා දාහක් සෝවාගනා මේ බනහල එහෙමන ඒ බණහප ඔක්කොම විතරක් නෙවේ සමහර අවස්ථාතින බනහප ඔක්කොම විටම සෝවාං වෙනවා එතකොට ඒ සෝවාං වුණේ ඔක්කොම තිීක්ෂණ ප්‍රඥාගන්තය එතකට දැන් හැමෝම ඒක අපි අරගෙන අපි හිතවත් ෑ අපි රත්තේ දේ පුළුවන් කියලා අපි ඒවගේ මට්ටමකින්න කෙනෙක් කියලා ඒක හොඳනෑ එහෙමනොත් අපි එක තැන ඉන්න වෙන්නඩ පුරුව සි ගුණක් වැදෙනවා හැබයි අර විදර්ශනාවේ තීවරභාව අඩු හන්දා අපි ටඒක පහුුවෙනවා. එන්සා පංවත්න්නේ අර නුවන කියන එක ඇති කරගඩනම් අපේ අඩු වැඩිකං අපි තේරුම් අරගෙන අපි අඩු තැම් පුරුවන් අපි උසාාවන්ත වෙන්ඩුව අන්න එක තමයි දෙවිනි කාරණාව දැ අතන එහෙම කිව්වර දැන් ඒ බන මහපු කොතරම් පිරිසක් ඉන්නවද මග පලනොල බපුවායි. ඒකත් අප හොද කල්පනා කරන්න දෝන පින්වර්ණ. ඒළඟ එක තමයි තුම්මෙනක දුක්කා පටිපදාකිප්පාභික්ඥා ප්‍රතිිපදා වෙතාම දුක් කිතයි. එකන්නේ දානයක් නෑ හැම පැත්තේම කරදර ඉන්න ගෝචර තැනක් නෑ හරීම පහසුයි හරීම දුක්කිතයි අඳද සිවරක් නෑ ඒවගේ දෂ්කරයි දුෂ්කරයි තමග ප්‍රතිපදාව ඒ වගේම කායික ලෙඩ හැදෙන වනේද සමහහිල්ලාවට ොදය මාරු තියෙනවා ඇන්ගේ මාරු තියෙනවා නේද කොච්චර අපහසුකන් තියෙනවාද ප්‍රතිපදාවගොඩා දෂ්කරයි ඉතාම රෝක්ෂයි බුදදුම දුකක් කිලින්නේ හැබැයි හෙම දුක්වින්දට ප්‍රතිඵලය කියන ඉක්ම ප්‍රතිපලය කියෙනකික්ම ඒ හරියට ධාරුචීරිය රහතන් වහන්සේ වගේ ව වහන්සේ කාලයක් රහත් වෙන්න කියලා කොච්චරනම් තම රහත් කෙල හිතාගෙන හිටිය දරපොතු ඇගේ එල්ලගෙන එහෙමන හිටි එදකොට කොච්චර එහෙම දුෂ්කරතා විඳද ඒ වගේ දැන් ඕනෑ තරම් මේ ශාසනයේ ඒවගේ ප්‍රතිපදා තා දුෂ්කරව දුක්කතුව විඳගෙන හැබැයි ඒ දුෂ්කරතා කිසිවක් ගණන්ගන්න ඇතුව ඉක්මනින් මඟ පල ලබවා ඉන්නවා එතකොට එහෙම මඟපල නොලැබෙන කෙනෙක් නෑ හැබ මඟපල ලැබෙනවා එක්ක එක පැත්තක් අඩුයි එම දෙපැත්තම හොඳයි එහත්තන් දෙපැත්තම නරකයි නරකැ කියන අපහසුයි ප්‍රනීත අප්‍රනීත කියල බුදුහාදුර මේක බෙදෙනවා මෙතන දුක්කා පටිපදාකි්පා අභක්ඥාව එතනත් අප්‍රනීතයි අභක්ඥාව ප්‍රීතනය ප්‍රනීතයි ඇැබ එවනාට මෙත ප්‍රතිපලය ලබන්්ඩ ගන්නාව උසාහේදී අට දවිින්ඳ දුෂකරතා අප්‍රනීතයි කෙනෙක්ට ඉතන්න පුළුවන් මෙ පොහොම නති ප්‍රතිඵලය ලැබෙනවනේ ප්‍රතිපලයේ ලැබෙනවයි ඇත්ත. හේ බුදුරජාණන් වහන්සේ මේ කාරණාහත්‍ර දේශනා කරන මෙන්න මෙහම පුද්ගලෝ හතර කකිරන්නෝ ලෝක මේ නිවන ශාක්ෂාත් කරගන්නක එක එක්කෙනාට අනු වෙනස් එක එක්ෙනනාගේ ඇති ස්වභාවයන් හේතු සම්පත්වනු. ඒවගේ අය හඳුනාගණ්ඩ තමයි බුදුරජාණන් වහන්සේ මේ කාරණා හතර දේශනා කරන්න එතකොට පින්වත් අර මගපල නිවන ලබාගණ්ඩ පුළුවන් මඟ පලික්මනින් ලබන්ඩ පුළුවන් ප්‍රතිපද හර දුෂකරයි ඒවා කියයට මක දර සංසාරයේ ජීවිතය කරපු නැති දේවල් නිසාහ හම්බ වෙන්න එක සීල අඩු පාඩුවක් වන්න පුළුවන් එනිසා සීලය හොඳට අමාරුවෙන් රකිින්ට සී රකිින් ද දෙන්නෙම නැති වන්නඩ පුළලන්ැේ අමාරුවෙන් සී රකිවා. ඒ පරිසරේ හරියට හම්බු වෙන්න එක කරදර එක කරදර එක එක් කෙනගෙන් කරදර ගල්යැනකට ගියත් ඒවත් විනාස කරන ස හරයි කටයුතු කගොන් වෙන්න පුළුව දැක් හමත් අනි තර අපසන්න ව වෙන් උන චරිතයක් වඩ පුළුවන් හෙම වඩ පුළුව එදකොට ඒ වගේ දුස්කරතා ගොඩාක් තියාගෙන තමයි තමට ප්‍රතිපදාග කෙනක පුරන්න වෙන්නේ හැබැයි ප්‍රතිිපා පිරුව ලැබන ප්‍රතිපාලයන එක් පනින් හම්බෙනවා ඒක් එක පිරිසාක් අන්තිම අය අන්තිම භාගවල් ලබන පුද්ගලයා දුක්කා පටිපදා දන්දාභික්ඥා චක්කුපාල මහරහතන් වහන්සේ වගේ උතුමා ප්‍රතිපදාවත් දෂ්කරයි ඇස් දෙ උන්වහන්සේ ගේ පහස වෙලා ලෙඩ මැද්ද පෙන්ඩ පාතයක්හරට ගන්නඇතුව ධනවීල කොට ගන්නතව තුමඒ ප්‍රතිපද වන්හන්සේ ප්‍රගණ කර එක ලබන්ඩත් ඉතා කාලයක් ගිය එක සාමවින් වහන්සේ නමක් කිහිටියා ගෝලිොතිස්දහක් විතර හිටියා උන්වහන්සේ අන්තිමේදී දවස් දෙකන් රහත් ෙන්න් ඩෝනි කෙලගිය අවුරුදු තිහාක් මහා කැලේ ගණ වනාන්තරවර උන්වහන්සේ හිටිය දුක්වින්දා දාන නැතුව හරි අපහසුවෙන් වීරයවන්තව අවුරුදු තිහාක් එක දිකට භාවනා කළා අන්තිබදු උන්වහන්සේගේ යටිපතුල් හන්ඳයට පැරිිල තිබ්බා ඒත් තරම් දුෂ්කරතා මධ්‍යේ තමයි උන්වහන්සේට මඟඵල ලැබුණේ මඟපල ලැබුණනි ඒ එඒනි සාපිවති ලෝසක මහරහතන් වහන්සේම ගත්තාහම් උන්වහන්සට බොහෝ කාලයක් ධානය නැතුව මනිස්සුර දැක්ක හම උන්වහසර දාන දෙන් හිතන කර්මය දෝෂයක් අතීතේ කරපු එතකොේ මිනිස්සුන්ගෙන් ගරහා ඇතුව බැනුම් ගහගෙන දානවීලක් නැතුව මහාගන වරාන්තරවල ගනවරාන්තරලි නොක්කෝම දුකක් විදනෝ කියෙන කනෙ වෙයි ප්‍රතිපදාවතුල ඉන්න මහාසුවයක් විඳින්නේ හැබැයි අර ඒ වනාන්තරයේ හිටියත් ලැබෙන සුවය ආකාර දෙකා එකන අර කර්ම දෝෂත් එක්ක සහ එහම උහමර වෙන්ඩදින ආබාද වැඩිය සතුන්ගින් සූපාවෙෙන්ගින් අමනුෂයන්ගෙන් මිනිස්සුන්ගින් වඩතින කරදර වැඩි අ දුක්කා පරිිපදාව තිය නොකොට ඇත්තරු සිිසිෙන් කායිකව වාපිත්සෙන් මාදී මේ රෝගියන් එක බැලුවහම නිරෝගීකයක් ආදියන ලැබීමත් දුක්කා පටි වදාවට අයිති වෙනවා. එතකොට ඒවගේ තත්ත්වයක් මෙතන තියන්නේ. යම්කි පුං්චි දුස්කරතා තියන්න පුළුවන් වන එන්නෙ හින්දා ඒව නෙවේ ගෝචර ස්වභාවයක් නැතිකම් එ දන්දාභික්ඥාගලක කියන්නේ කැනෙ ප්‍රතිපාලියත් ඉතාම අමාරුයි ඉතාම දුෂ්කරයි කාලයක් හැනෝ ඉක්මනින් ලැබෙන්නේනෑ අරු තිහාකර ස්මීන් වහන්සේම දුක්කින්දවාගේ. ඒ ඔය පුද්ගලුව හතර දෙනාම ඉන්නවා. එනිසා තමන් හිතන්ඩ හොදනෑ තහමන් තේක්ෂණය කියලා. තමන් හිතන්ඩ ඕන කොච්චර තමන්ගේ මාර්ගය තමට තාමත් ඇඩුම් නැත්තං අපි හිතන්න්න හොඩම කක්ද.ම තව තව උත්සාහ ගණ්ඩ ඕන කියන එක. ු ත්‍රිපිටකේම කටබාඩංඒඒ අවරුත් තිහයක් භාවනාකරපු ඒ දෂ්කරතා ඉඳපු ශමීන් වහන්සේට මුලු සිපිටකම කටපාඩක්. උන්වහන්සේගේ බණහල ගෝලෝ තිස්්දහග රහත් වුණ උන්හන්සේ රහත් නෑ එනිසා අපි දැනගණ්ඩෝනිපින්ති ධර්මය දැනගත්තට දහම් දැනුම තිබ්බට මාර්ග එකක් ප්‍රථපරය කියන්නේ තව දෙයක්. මාරග න්ට වැඩෙන් තමන්ගේ මාර්ග බැස බැහගණ්ඩෝයි එතකොතා දෂ්කරතා තියනවා දැනෙන්නේ කායික හෝ මාරසික එතකොට අපිට මේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරතියනමොකත් මේක මහනිි තේරුම් ගන්න තේරුම් අරගෙන කිසිම හේතුවක්න්න කිසිම තැනක වැටෙන්ට හොඳනෑ මේ ඔක්කොම නිවන් දකිනවා අමාරුවෙන් නිවන් දකින මෙන්න මෙහෙම උදාහනයගම හන හතරක්ග සමහර වාහන තියනවා ඉතාම හොඳයි ඉතා පහසුවෙන් වේගෙන් අන්ඩ පුළුවවා කිසිම පහසුවක් නෑ වාහනේ ගැම හරි පහසුවයි අනිත ටඩ වේගෙ යන්න පුළ එක්මන යන්න පුළවා. සමහර වාහන තියෙනම කදද සමහර වාහන තියෙනවා ගමන දෘෂ් කරයි හැබයි වාහනේ ටිකක් හොඳයි ය ගමන දෂ් කරයි සමර වාහනතියෙනවා දකඩක ඩක්ඩකකා වාය වුණත් කොන්දරි දෙනවා ඇඟරි දෙනවා ගිල්ල බැස්සාම වනවගේ එතුකොට එෙම වාහනත් තියෙනවා සමහරේවතියනවා ගණ්ඩම දෙයක් නෑ හෙමින් යන්නේ එපාාවෙනවා කිසප පහසුවකොත් නෑ එහම වාහනත් එක එක වාහන දැන්වුවේ ඉන්නේ අපි හැමෝම එනි අපි දැනගන්රෝනේි මොනවාහනය හිමින් හරි ගිහිල්ලා නේද කොන්ද රිදීගෙන බාම් ගාගෙන හර ගිහිල්ලා. අපි අපි වැඩේ කරගන්න. ඒකට අප මේ කියන කාර්ණයක ගත්තාහම විසඳුම නිවන පස්රධානකනෙවේ. දැ දුකා පටිපදා දංජාභිකඥා කල වූහම ප්‍රතිපදාව දුෂ්කරයි මගේ නිනත් තමන් දුස්රක ම තියෙන කරහයෙනම් මම වෙන බුදුහාරගෙන කිස්සරාමගේ අවබෝ දෙතිකරගන්නගක පස්්‍රධන කෙන වේ වැද ගත්තයන්නේ එක ලැබේ ලැබෙන්ඩ සුදුසුනාන් තමන්ටේ හේතු තියෙනවන මේ ජීවිතය ලැබේ එහම නැත්තං ලැබෙන් ඩෝනි කාලය ලැබයි නිසා කිසිම වෙලාකත් පසුබට වෙන්ඩපා තමන්ග ජීවිතය ඔයි කියන හතරෙෙන් එකකින් දගත්ම ුදුරජාණන් වහන්සේ සුකා පටිපදා කිප්පාභිකඥා මේ සැපපුුවත් ප්‍රතිපදාවෙන් මගපල් ලැබීමතයි බදුරජාණ මහසදේශනා කළේ ඒකතම ඉතා වටින්නේ ති ඒක බුදුරජානස ප්‍රනීත විදිහර දේශනා කරලා තියෙනවා. ති ඒත් අත්තේ ඇති කරග්ඩ ඔබ අප හැම දෙනාටම ශක්තියතය ලබවා වාසනාව සැලසේවා. හැම දෙනාටම කසේ හෝ නිවං අවබෝධ කරගන්නට හැකියාව සැනසීම අවස්ථාව ලැබේවා කිරපరాාతනා කරමින් ආශිරුවාද කරනවා ආකා සට්టාචබුම්මට්ట දේවානාගා මහිද්ධකා පഞഞන්තං අනු මූදිත්වා චිරන්රක්ਖන්තු සාසනං ආකාසට්టාචබුම්මට්ట දේවානාගා මහිද්දිිකා පഞන්තං අනු මූදිත්වා චිරන්රਖන්තු දේශන ආකා සට්టාචබුම්මට්టා දේවානාගා මහිද්ධිකා Pennyananganu moddit twa cirangrak kan tu tuangsada